රැකියාවන් නි ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සා දීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න. මන්තුමා දැන් මේ ඒකමතිකව සම්මත කරන්න මේක තීරණය කරේ ඇයි ආණ්ඩුවක් ඉදින්? නෑ අපි ඡන්ද දෙන්න ආවේ. අපිට එන ප්‍රශ්න තිබෙන අපි මේකට පක්ෂව ඡන්ද දෙන්න ආවා. අපි සියලුම පක්ෂව ඡන්ද දෙන්න ආවා. නමුත් විපක්ෂයෙන් මේකට විරුද්ධයි කියලා ඒගොල්ලෝ පක්ෂයි කියලා කිව්වා. ආණ්ඩු පක්ෂයෙන් පක්ෂයි කියලා ඒවා පක්ෂයි කිව්වා. ඊට පස්සේ ස්ථාවර නියෝග වලට අනුව කතානායකතුමාව දෙපැත්තම පක්ෂ නම් ඡන්දයක් අවශ්‍ය නැහැ කියලා. අපි ආවේ ඡන්ද දෙන්න. නමුත් ඉතින් කතානායකතුමා මේක ඒකමතිකව සම්මත කරයි කොහොම අපිට ඉතින් එහෙම යන්නේ? දැන් ඔබතුමා මේක එකමතිව සම්මත කරයි කියලා ඉදිරියේදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉවත් වීමක් හෝ නැත්නම් ක්‍රිකට් ගොඩයාමක් වෙන්න පුළුවන්ද පාර්ලිමේන්තුවේ මේ අතට? නෑ මේ යෝජනාව සම්මත වූ පමණින් ක්‍රිකට් ගොඩයාමක් වෙන්නේ නෑ. ඒ තමයි අද දවසේ මම කතා කරේ. ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේක තොට්ටේ මාරුකල්ල හරියන්නේ නෑ ලෙඩේ. ඒ නිසා පැහැදිලිව අපි කිව්වා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ. තරම ගණනාවක් තියෙනවා. මේකට සමගාමීව සියලු දෙම සිදු වෙනවා. දැන් මේ ක්‍රීඩා අමාත්‍යවරයාට දිගින් දිගටම අපි දැක්කා විවිධ පාර්ශ්වයන්ගෙන් බලපෑම් එනවා මේ ප්‍රශ්නේදී. ඔබතුමාලා පක්ෂයක් විදිහට මොන වගේ මතයක දෙන්නේ? ක්‍රීඩා අමාත්‍යතුමාට කාටවත් බලපෑමක් මම නම් හිතන්නේ නැහැ එනවයි කියලා. ක්‍රීඩා අමාත්‍යතුමාට කිසිදු බලපෑමක් එන්න ඕනේ නැහැ. එතකොට ස්වාධීන වැඩ පිළිවෙලේ අයිතියක් තියෙනවා. ඒ වගේම දූෂණ අක්‍රමණතාවයක් කවුරුහරි සිදු කළ දෙනවා. ඒකට අපි එතුමත් එක්ක ඉන්න කිසිදු කරන්නේ නැහැ. වැරදි කරන ඕනේ කෙනෙකුට දඩුවම් දෙන්න ඕනේ කියලා අපි අතරේ කියන්නේ. ඒ කියන්නේ පොහොට්ටුව විදිහට ඔබතුමාලා අමාත්‍යතුමත් එක්ක ඉන්නවා. මේක පොහොට්ටුවද අරියට හරකට මන්තුමා මේ ඒකමතිකව සම්මත වුණේ අවසානයේ ද ඔබතුමාලා බලාපොරොත්තු වෙච්ච දේ ද මේ වුණේ මොකද්ද? යෝජනා සම්මත කරා කියලා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කරන්න නැහැ කියාවක් තියෙනවද? මොකද මේකින් බලාපොරොත්තු වෙන දවසක්? අධිකරණ ක්‍රියාවලියට බලපෑමක් වෙන්නේ නැහැ.